මොරටුව නවගාලුපාර සහ පැරණි ගාලුපාර අතර අතුරු මාර්ගයේ ජලයෙන් යටවීම වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡාවක් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතාගේ ඉල්ලීමකට අනුවයි සාකච්ඡාව පැවැත්වුණේ. අනුතුරුව පිරිස ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකද නිරත වුණා. පිරිසිදු දේශපාලනයක් සඳහා එක්වීම යන මෙයින් මාර්තු 12 ව්‍යාපාරී සංවිධාන කළ වැඩසටහන සාර්ථකව පැවැත්වුණා. විහාර මහදේවි උද්‍යානයේ පැවති මෙම වැඩසටහනට විවිධ ශේෂ්ත්‍ර නියෝජනය කරමින් පිරිසක් සහභාගී වුණා. නව ජනතා පෙරමුණේ නියෝජ්‍ය ජාතික සංවිධායක ඒබ්‍රහම් කුරේෂ් මහතා සංවිධාන කළ ඉෆ්තාර් උත්සවයක් පිටකොටුව පැරණි නගර ශාලාවේදී පැවැත්වුණා. ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ජනරාල් සුගීශ්වර බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන්ුයි මෙය පැවැත්වුණේ. විවිධ ආගමිකයින් පිරිසක් උත්සවයට එක්ව සිටියා. අත්තනගල්ල විවිධ සේවා සමූපකාර සමිතියට අයත් වේයන්ගොඩ උදම්විට සමූප පෙරපාසලේ දරුදෙරියන්ගේ සහභාගීත්වයෙන් අවුරුදු 5ක් පැවැත්වුණා. ගම්මානවල වගා කළ ආහාර භෝග මෙන්ම අත්කම් නිර්මාණ මේ සඳහා ඉදිරිපත් කර තිබුණා. මෙම සමූපකාර සමිතියේ සභාපති නීතිඥ හේමන්ත නාගොඩවිතාන මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. පූජ්‍ය උඩුහාරව සාරානන්ද ස්වාමින් වහන්සේගේ පැවිදි දිවියට වසර 21ක් පිරීම නිමිත්තෙන් ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබුණා. මස්පන්න ග්‍රාමීය ආයුර්වේද රෝහලේ ඉදිකළ බුද්ධ මන්දිරය විවෘත කිරීම සිදු වුණේ මීට සමගාමීවයි. අලංකාර රත පෙරහැරකින් බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩම කරවීමෙන් අනතුරුව බුද්ධ මන්දිරයේ ඒ තැන්පත් කිරීම සිදු කෙරුණා. උත්සවය පැවැත්වුණේ පූජ්‍ය රූපසිරිනන්ද ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන්ුයි.